මෝහක්ඛයෝ නිබ්බානං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා පින්වත්නි අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන විඥානයේ නිදර්ශන සහිත වීම සහ නිදර්ශන රහිත වීම පිළිබඳ පැහැදිලි කරන්න කියලා. පින්වත්නි මේ විඥානයේ නිදර්ශන සහිත වීම තමයි භවයට හේතුව වෙන්නේ. විඥානයේ නිදර්ශන රහිත වීම භවය නිරෝධයට හේතු වෙනවා. ඒතර අපිට තියෙන ප්‍රශ්නය ඒ කියන්නේ සංසාරික ගමන කොහොමද හැදෙන්නේ කියලා දැනගන්න ඕන. ඒ දැනගත්තාම තමයි නිවන් මඟ පිළිබඳ අදහසට එන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් සංසාර මඟ දන්නේ නැත්නම් එයාට කවදාවත් නිවන් දකින්න බෑ. සංසාර මඟ දන්නේ නැති කෙනෙක් කවදාවත් නිවනටපත් වෙන්නේ නැහැ. ඒ නිසා එයා සසර මඟ තමයි පළවෙනියෙන් දැනගන්නේ. දැන් බලන්නකෝ ධර්මයේ උනත් කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර හැදෙනවා කියලා. එහෙමයි කියන්නේ. අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා කියලා නෙවෙයි පටන් ගන්නෙ. අවිද්‍යාපච්චයා සංකාරා සංකාරපච්චයා විඥානං ඔය විදියට සසර හැදෙන විදිය තමයි කියන්නේ. මොකද ඒක දැනගන්න නැතුව සසර දුක නිමා වෙන විදිය ගැන එකපාර අදහස ගන්න බෑ. දැන් බලන්න හොඳට ධර්මයේ තෝරන්නේ පළවෙනියෙන්ම සම්මා දිට්ඨියද තෝරන්නේ මිත්‍යා දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිය තමයි තෝරන්නේ. ඊට පස්සේ සම්මා දිට්ඨිය කියන්නේ. ඒක මේ බුද්ධ ශාසනයේ ස්වરૂපයක්. එතකොට මේ බුද්ධ ශාසනයේ ක්‍රමවේදයක් තියෙනවා. මුලින්ම සංසාරයක අවදානම තමයි කියන්නේ, පස්සේ තමයි නිවන් මඟ ගැන කියන්නේ. අන්න ඒ වගේ මේ විඥානයේ නිදර්ශන රහිත වීම ගැන අපි කලින් කතා කරන්නේ, නිදර්ශන සහිතකම ගැනයි කතා කරන්නේ. එතකොට විඥානයේ නිදර්ශන සහිත වුණොත් මොකද්ද ගොඩනැගෙන්නේ? භව නිත්‍යයක් හැදෙන්නේ. භවයේ පිළිබඳ ඇල්මක්, භවයේ පිළිබඳ කැමැත්තක් හැදෙන්නේ. එතකොට විඥානයේ නිදර්ශන රහිත වුණොත් එහෙම, නිදර්ශන රහිත වුණොත් එහෙම, එතකොට තමයි භව නිරෝධයට එකතු වෙන්නේ. භව නිරෝධය. එහෙනම් විඥානයේ නිදර්ශන සහිත වීම සසර මඟ, විඥානයේ නිදර්ශන රහිත වීම නිවන් මඟ. එතකොට මේක මේ මාතෘකාවෙන් විඥානයේ නිදර්ශන රහිත වීම ගැන අපි ගොඩක් දේශනා මා හිතන විස්සක් විතර කරලා තියෙනවා. නමුත් අපි ටිකක් වෙන පරයයකින් ටිකක් උත්සාහ කරමු කල්පනා කරන්න. විඥානයේ නිදර්ශන රහිත වීම කියන එක අපිට විද්‍යමාන වෙන්නේ නැහැ. අපේ විඥානයේ හැම වෙලාවම නිදර්ශන සහිතයි. එතකොට විඥානයේ නිදර්ශන සහිතයි කියලා කියන්නේ දැන් මේ අපි තුල පහළ වෙනවන විඥාන ස්කන්ධයක්, චක්කු විඥානේ, සෝත විඥානේ කියලා අපි කතා කරන්නේ. අනිත් විඥාන ස්කන්ධය පහළ වෙනකොට අපට පින්වත්නි තියෙනවා, මේ විඥාන ස්කන්ධය පහළ වෙනකොට පුද්ගල දෘෂ්ටියක් තියෙනවා, ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒතර මේ විඥාන ස්කන්ධය පහළ වීමෙන්ම නෙමෙයි දෘෂ්ටිය තියෙන්නේ. විඥාන ස්කන්ධය පහළ වෙන එක ඇතුලේ අපට මේ විඥානේ පහළ වීමෙන් අපි අඳුනා ගන්නවනි ලෝකේ සඤ්ඤා හට ගන්නවා. අපිට විඥානස්කන්ධේ පහළ වීම නිසා වේදනාව හට ගන්නවනේ. වේදනාස්කන්ධේ පහළ විඥානයේ පහළ වුණාට පස්සේ අපිට විතර්ක ਵਿਚාර හට ගන්නවනේ. සංචේතන හට ගන්නවනේ. සංකාර හට ගන්නවා. විඥානස්කන්ධේ පහළ වීම නිසා ඔන්න ඔය විදියට අපි තුල මේ විඥානස්කන්ධේම ඇති වෙලා නැති වෙලා යනවා නෙමෙයි, තවත් දිගුවක් ඇති වෙනවා. විඥානීය විඥානස්කන්ධේ පහළ වුණාට පස්සේ සංඥා වේදනා චේතනාදියත් හට ගන්නවා. හරි, විඥානේ පහළ වීමෙන් සංඥා වේදනා චේතනා අපි තුල හට ගන්නකොට මේ සංඥා වේදනා චේතනා තමයි අපි තුල උපාදානේ වෙන්නේ. අන්නේ උපාදානේ කර ගැනීම කියන එක ඇතුලේ තමයි භව නිත්‍ය කියන එක නැවත නැවත ගොඩ නැගෙන්නේ.
භවයට අදාළ නැවත නැවත සකස් වීම් ගොඩාක් අපි තුල සකස් වෙමින් පවතිනෝ. ඒතර විඥානයේ නිදර්ශන සහිත බව කියලා කියන්නේ ප්‍රඥාවෙන් උණුසුම ලැබෙන්නේ නැහැ කියන එක. විඥානයේ නිදර්ශන සහිතයි කියලා කියන්නේ ප්‍රඥාවේ අවකාශයක් එයා අරගෙන නැහැ කියන එක. ඒතර ප්‍රඥාවේ අවකාශේ නැත්තම් මොකේ අවකාශයක්ද තියෙන? අවිද්‍යාවේ අවකාශය. ඉගෙන ප්‍රඥාව ඉදිරිපත් නොවුණු හැම තැනකදීම අවිද්‍යාව ඉදිරිපත් වෙනවා. අවිද්‍යාව ඉදිරිපත් වුණු හැම තැනකම ප්‍රඥාව ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාවටයි අවිද්‍යාවටයි එකපාර හිට ගන්න බෑ. ප්‍රඥාවෙන් විමසා බලන තැනක අවිද්‍යාව ඒ මොහොතේ මිශ්‍ර නැහැ. ප්‍රඥාවෙන් විමසා බලන්න පුළුවන් වෙන තැනදී අවිද්‍යාව පොඩ පස්සට වෙලා තියෙන්නේ. හැබැයි අවිද්‍යාවෙන් කල්පනා කරන වෙලාවේ ප්‍රඥාව එතන නැහැ. එනම් මතක තියාගන්න මේ විඥානයේ නිදර්ශන සහිත බව කියන එක ඇතුලේ ගොඩනගෙන බව නිත්‍යයට හේතුව තමයි එතන හාත්පස අවිද්‍යාව සහගතයි. ඒකයි යම් වෙලාවක විඥානය පහළ වෙනකොට ඒ විඥානය තුළ නැවත නැවත බව නිරෝධයට නම් අවකාශය හැදෙන්නේ. කියන්නේ බව නිත්‍යයට නෙමෙයි අවකාශය හැදෙන්නේ. එතන ප්‍රඥාව ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන විඥානයේ නිදර්ශන රහිත වීම පිණිසනේ අපි දක්ෂ වෙන්න ඕන. විඥානයේ නිදර්ශන රහිත වීමට නම් ප්‍රඥාවේ ඉදිරිපත් වීමක් තියෙන්න ඕන. එහෙම බලෙන්ම ඇවිල්ලා ප්‍රඥාව ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි ප්‍රඥාව මතු කරන්න ඕන. එතකොට විඥානයේ නිදර්ශන රහිත වීමට ධර්මී කියන්නේ විඥානං අනිදර්ශනං කියලා. අනිදර්ශනයි. විඥාණයට නිදර්ශනයක් නැහැ කියන එක. එතකොට විඥාණයට නිදර්ශනයක් නැහැ කිය. ඒ කියන්නේ විඥාණයේ නිදර්ශන නැහැ කියන්නේ විඥාණයට පිහිටන්න ඉඩ නැහැ කියන එක. විඥාණයේ නිදර්ශන නැහැ කියන්නේ මොකද්ද? විඥාණයට පිහිටන්න ඉඩ නැහැ කියන එක. එතකොට විඥාණය පිහිටන්න නම් විඥානස්කන්ධේ පහළ වෙනකොට දැන් අපි තුල පහළ වෙනවනේ විඥානස්කන්ධයක් චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන්. විඤ්ඤානස්කන්ධේ පහළ වුණාට පස්සේ විඤ්ඤානස්කන්ධේ පහළ වීමෙන්ම ඇතිවෙනව මොනවද? සංඥා, වේදනා, චේතනා, නාම සංස්කාර ගොඩ නැගෙනවා. නාම රූප ධර්මයන් හටගන්නේ. ඉගෙන විඤ්ඤාණ පත්‍යා නාම රූපං කියලා කියන්නේ. එතකොට නාම රූප ධර්ම හටගන්නවා කියලා අවබෝධ කරගන්න ඕනේ. එක නාම අර නාම සංස්කාරයන් ඇතුළේ එක්තරා කොටසක් පිළිබඳව අපිට ප්‍රඥාවෙන් බලන්න පුළුවන් වුණත් විඤ්ඤාණය බොහෝම දුර්වල වෙනවා. නැවත භවයේ පැත්තට යන්නේක මහ විශාල වශයෙන් දුර්වල වෙලා යනවා. එතකොට හොඳට මේ කහගෙන හිටියොත් හොඳට තේරෙනවා. අපේ දේශනා ගොඩාක් අහලා තියෙන කෙනෙකුට පහසුවෙන් තේරෙනවා. ඉක්මනට තේරෙනවා. එතකොට දැන් විඥානයේ නිදර්ශන සහිත වෙන්නේ ඇයි? අවිද්‍යාව ඉදිරිපත් වීමෙන්. විඥානයේ නිදර්ශන රහිත වෙන්නේ ඇයි? ප්‍රඥාව ඉදිරිපත් වීමෙන්. එතකොට ප්‍රඥාව ඉදිරිපත් වෙච්ච තැනක අවිද්‍යාවට ඉදිරිපත් වෙන්න බෑ. අවිද්‍යාව ඉදිරිපත් වෙච්ච තැනක ප්‍රඥාව නැහැ. එතකොට දැන් ඔයගොල්ලෝ හැම වෙලාවකම විමර්ශනශීලී වෙන්න ඕන තියුණු සිහියකින් මේ මම මේ වැඩ කරන්නේ ප්‍රඥාවෙන්ද කියලා. ඒකයි සිහිනුවන ඕන කියලා ධර්මී කියන්නේ. ඒකයි අපි ඔය අපේ දේශනාවලදීම සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ කියලා මහණෙනි මේ සිහිනුවන හදන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේ පිළිබඳ අපි නැවත නැවත දේශනා. ඇයි ඒ සිහිනුවන නැත්තම් තමන්ට ඇතුළ විමසන්න බෑ? මේ ප්‍රඥාවේ විමසුමක්ද අවිද්‍යාවේ විමසුමක්? අවිද්‍යාවේ විමසුම කොහොමද තියෙනවා? මේක ප්‍රඥාවේ විමසුමක් නෙමෙයි කියලා කල්පනා කරන්න බෑ. ගොඩාක් ඔය ධර්ම මාර්ගය ඇතුළේ ඉන්න අය පවා දෘෂ්ටිවලට අහු වෙන්නේ ඒකයි. ඇයි? එයාව විමසා බලන්න බෑ එයාට. සිහිනුවන නෑ එයාව ඒ මොහොතේ විමසන්න. මම මේ වැඩ කරන්නේ ප්‍රඥාවන්තයෙක් විදියටද? ඒ කියන්නේ අපි හැම වෙලාවකම විමසලා බලන්න ඕන මම මේ වැඩ කරන්නේ ප්‍රඥාවන්තයෙක් විදියටද කියන එක විමසලා බලන්න ඕන. මොකද අර විඥානයේ නිදර්ශන රහිත වෙනවා නම් රහිත වෙන්නේ ප්‍රඥාවේ ඉදිරිපත් වීමක් නිසා මිසක් අවිද්‍යාව මත දෝලණය වීම නිසා නෙවෙයි. අවිද්‍යාව මත අපි කොහොමද දෝලණය වෙනවා? අවිද්‍යාවෙන් වැඩ කරනවා කියන එක අපි දැන් හැමදාම කරනවා. සාංසාරික සත්‍යයේ පුරුද්දනේ අවිද්‍යාව කියන්නේ. දැන් සාංසාරික සත්වයේ පුරුද්ද නම් අවිද්‍යාව. අවිද්‍යාවෙන් වැඩ කරන්න ඕන කියන එකට අපි උදව් කරන්න, ඒ කියන්නේ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ. කොහොමත් අපි එදිනදා වැඩ කරන්නේ අවිද්‍යාවෙන් තමයි. ඒතර අවිද්‍යාවෙන් වැඩ කරන එක ඇතුලේ අපිට හොයා ගන්න පුළුවන් අවිද්‍යාවෙන් වැඩ කරන බව මොකද්ද? අවිද්‍යාවෙන් වැඩ කරනකොට ඒ අවිද්‍යාව නිසා අපිට හැම වෙලාවකම රූප තණ්හාව හට ගන්නවා.
ශබ්ද තණ්හාව හට ගන්නවා. ওই විදියට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදි වශයෙන් මේ අපි තුල තණ්හා විස්මතු වෙන. මේ අවිද්‍යාවෙන් වැඩ කරන නිසා. එක්කෝ අතීත තණ්හාවක්, අතීතයේ දැක්ක රූපයක් ගැන හරි තණ්හාව මේ වෙලාවේ කල්පනා වෙනවා. අතීතයේ අත්දකපු ශබ්දයක් ගැන හරි ශබ්ද තණ්හාව මේ වෙලාවේ ජනිත වෙනවා. එහෙනම් අර රූප තණ්හා, ශබ්ද තණ්හා ආදි වශයෙන් අතීතයේ අත්දකපු රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදීෝ ඉදිරිපත්. එහෙම නැත්නම් අනාගත තණ්හාවක්. අනාගතේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම අනාගතේ කරන්ට ඉන්න, අනාගතේ බලාපොරොත්තු වන, අනාගතේ අපේක්ෂා කරන, අපේක්ෂා දැල්ව ගත්ත තණ්හාවට අදාළ ආකෘතියකට හරි ඒකද? ඒ අවිද්‍යාවට. එහෙනම් මේ අපේ සිත හැම වෙලාවකම අවිද්‍යාව තිබ්බොත් එතනින් පසුව තණ්හාව ඉදිරිපත් වෙනවා. දැන් බලන්නකෝ අපිට හරියට අත්පත් කර ගැනීම නිතින්නේ. දැන් මේ ජීවත් වෙන මිනිසු දිහා බැලුවම අපිට තේරෙනවා ඒගොල්ලෝ ගොඩාක් අත්පත් කර ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ අත්පත් කරගන්න හිතාගෙන ඇයි අවිද්‍යාවෙන් වැඩ කරන්නේ? එතකොට අපි හැම වෙලාවකම අවිද්‍යාවෙන් වැඩ කරන බව අපි කොහොමද අපිට තේරෙනවා? ධර්මයක් තිබ්බොත් අපි දක්ෂ වෙන්න ඕන මොකද? මේ ප්‍රඥාවන්තයෙක් විදියටද විමසා බලන්නේ කියලා. ඒක විමසා ගන්න දක්ෂ වෙන්න ඕන. අන්න ඒක විමස ගන්න තමයි සිහිනුවන ඕන. අපි ඔය කියන්නේ සිහිනුවන කියලා අපි ගමේ මිනිස්සු කිව්වේ සිහි කල්පනාව නැහැ මේ මිනිස්සයාට. ওই සිහි කල්පනාව ඇතුව නෙමෙයි ওই කතා කරන්න කී කිව්වේ. ඒ කාලේ මිනිස්සු මේ ධර්මයේ තිබ්බනේ ජීවිතේ. ඒකයි ওই සිහි කල්පනාව නැතුව ওই කියන්නේ. ඔය මනුස්සයාගේ සිහි කල්පනාව නැහැ, විකාර වෙලා ඔය කියලා කිව්වේ. සිහි කල්පනා අන්න ඒක තමයි සිහි නුවණ කියන්නේ. ඒකට ධර්මයේ පාවිච්චි කරන්නේ මොකද්ද? සති සම්පජඤ්ඤ කියලා. අන්න ඒ සති සම්පජඤ්ඤය තිබ්බොත් මේ වෙලාව කතා කර කර ඉද්දී මම මේ ප්‍රඥාවන්තයෙක් විදිහට කල්පනා කරන්නේ කියලා. ඒ වෙලාවම අර සිහි නුවණ තිබ්බාම අර කතා කර කර ඉන්නකොට අර සිහි නුවණ උපදිනවා. දැන් අපිට උපදින්නේ නැහනේ. අපිට හාව කතා කරලා ඉවරුණාට පස්සේ තමයි තේරෙන්නේ අනේ මම මේ මොනවද කතා කළේ කියලා. පස්සේ තමයි තේරෙන්නේ ඒ සිහි නුවණ නැති එකට. දැන් කියලා ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි පශ්චත්තාප වෙන්නේ. දැන් මට එක ස්වාමීනාසරමක් කිව්වා මේ ළඟදී. මේ ස්වාමීනාස බොහොම හරි කරුණාවන්ත සත්පුරුෂයන් වහන්සේ නමක්. උන්වහන්සේ මට කිව්වා මම මේ ආයතනයකට ගිහින් මේ ටිකක් තදින් කතා කරන්න උනා මගේ වැඩේ කරගන්න. ඉතින් මම මේ හරීම කනස්සල්ලෙන් අද ඉන්නේ. මම ඇයි කියලා එතකොට කිව්වා මම මේ ඒ ඔෆිස් එකට ගිහින් මට ටිකක් ඔෆිස් එකට මැහෙන්න ටිකක් තදින් කතා කරන්න උනා. සැරින් කතා කරන්න උනා. ඒ නිසා මට මේ හරිම කනස්සල්ලක් තියෙනවානේ කියලා මට කිව්වා. මට හරි කනස්සල්ලක් තියෙනවා කියලා කිව්වා. එතකොට දැන් අර ඒක එතන ඇත්තට මේ වෙලා තියෙන මොකද්ද? සිහිනුවන ඒ වෙලාවේ උපදින්නට උපදව ගන්නවට වඩා ඉවර වුණාට පස්සෙ තමයි සිහිනුවන ඉපදුනේ. කතාව ඉවර වෙලා මම මේ මොකද කරේ කියලා පස්සේ තමයි සිහිනුවන. එතකොට පස්සේ සිහිනුවන උපදිනකොට හරියට ඉතුරු වෙන්නේ මොකද්ද? චිත්ත සංස්කාර ටිකක් විතරයි. දෝමනස්ස සහගත භවෙන් උපදින චිත්ත සංස්කාර ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ චිත්ත සංස්කාර ටික විසින් අපිව දවන්න ගන්නවා. ඒ චිත්ත සංස්කාර විතරක් ඇති භවයට අපි වැදගෙන යන්න. ඒ නිසා මේ සිහිනුවන අවශ්‍ය වෙන්නේ කොහොමත් අපි අවිද්‍යාවෙන් විමසන කමක් අපිට තියෙනවා. ප්‍රඥාවෙන් විමසන කමක් නැහැ. හැම වෙලාවකම සිහිනුවන අවශ්‍යයි. මම මේ ප්‍රඥාවෙන්ද විමසන්නේ කියලා බලන්න. එතකොට ප්‍රඥාවෙන් හාත්පසම උදව්ව ලැබුණොත් තමයි විඥානයේ නිදර්ශන නැත්තේ. ආන දැන් විඥානයේ නිදර්ශනය කියලා කියන්නේ විඥානයේ පිහිටන්න පුළුවන් අවකාශය කියන එක. ආයෙ උපදින්න පුළුවන් ඉඩ කියන එක තමයි විඥානයේ නිදර්ශනය කියලා කියන්නේ. නැවත උපදින්න පුළුවන් අවකාශය. දැන් අපිට උපදින්න පුළුවන් අවකාශය තියෙන්නේ කුමක් පදනම් කරගෙනද? විඥාන නැවත උපදින්න පුළුවන් අවකාශය තියෙන්නේ තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් එළඹීම මත. අවිද්‍යාවටනේ තණ්හාමාන දිට්ටි වශයෙන් අපි අත්දකින්න ලෝකේ පදනම් කරගෙන එළඹෙන්නේ. අවිද්‍යාව තිබ්බොත් තණ්හාමාන දිට්ටි කියන්නේ අර මම මගේ ආත්මය කියලා අපි පිළිගන්නේ. ඇහින් රූපේ දකින මට්ටමේ චක්කු විඥානේ පහළ වීමේ. එතකොට දකින ලෝකේ පදනම් කරගෙන දකින ඇස පදනම් කරගෙන මේ එයා හිතනවා මේ මම මගේ ආත්මය කියලා. ඒ කියන්නේ යා ඇස පිළිගන්නවා මම කියලා. ඇසින් දකින ලෝකේ මගේ කියලා පිළිගන්නවා. ඉතින් මේ මම මගේ කියලා ගත්ත එක ඇතුලේ මේ දෙක යා කරගන්නවනේ මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා. අන්න ඒක ඒ කල්පනා වෙන්නේ අවිද්‍යාවට. බලන්නකො අපිට හැම වෙලාවකම මේක එනවනේ. අත් දකින ලෝකයේ සම්බන්ධ වටිනාකම් පේන හැම තැනකදීම මම මගේ ආත්මය කියන ආත්මීය ස්වરૂපයක් ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඉදිරිපත් වෙනවා.
එතකොට ඒක ඉදිරිපත් වෙන එක තමයි නිදර්ශනය. නිදර්ශනය. එතකොට නිදර්ශනේ තිබ්බොත් මොකද වෙන්නේ? නැවත විඥානයේ පිහිටන්ට ඒක තමයි ලකුණ. ආයි ගර්භාෂයේක හරි බිත්තරයක හරි කුණු ගොඩක හරි ඕපපාතික හරි උපදින්න ලකුණේ. උපදිනවා කියන නිමිත්ත ආයි උපදිනවද නැද්ද කියලා ආයි අහන්න ඕනේ. අර තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් අද්දකින අරමුණ පදනම් කරගෙන අපි තුල යම් කිසි එළඹීමක් තියෙනවා නම් ඒ අවිද්‍යාවට වෙන්නේ ප්‍රඥාව නැතිකමට. ඒ එළඹීම පමණක් ඔබව නැවත භවයට අරගෙන යනවා. බලන්න එතකොට අපි කොච්චර සිහි කල්පනාවකින් වැඩ කරන්න ඕනද මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් මේ කාලේ හරිම අමාරුයි. මේ කාලේ පුදුම තරම් අමාරුයි. ස්වභාවයෙන්ම අපේ සිත මේ මේ විඥානයේ නිදර්ශනයේ පැත්තටමයි හැරෙන්නේ. හරියට ගොනා කුඹුර පැත්තට හැරෙනවා වගේ. දැන් ගොනික් ස්වභාවයෙන්ම ගොනාට කියන්න ඕනේ මෙන්න මෙන්න මෝරණ මේ ගොයම තියෙනවා කණ්ඩ කියලා කියන්න ඕනද නෑ. ගොයම මැදින් ලියද්දෙන් අරන් යනකොට ලියද්දෙන් අරගෙන යනකොට නිකම්ම ගවය හැරෙනවා ගොයමට. නිකම්ම හැරෙන්නේ ආය කියන්න දෙයක් නෑ. නිකම්ම ගවයා ගොනා හැරෙනවා ලියද්ද පැත්තට. එතකොට අන්න ඒ වගේ විඥානේ නැවත පිහිටන ආකාරයට අවිද්‍යා සහගතව වර්තමානී ස්කන්ධායතන ධාතු පිළිබඳ එළඹෙන එකට නිකම්ම ගොයම පැත්තට ගවය හැරෙනවා වගේ අපි හැරෙනවා. එතකොට මේ ගොයම පැත්තට හැරෙන ප්‍රඥාව වමනා කරන්නේ මේ ගවයාව එතර කරවණ්ඩයි. එතකොට ප්‍රඥාවෙන් අපි මොකද කරන්නේ? ප්‍රඥාවෙන් කරන්නේ නාස්ලනුව ළඟින්ම අල්ල ගන්නවා. නාස්ලනුව ළඟින්ම අල්ල ගන්නවා. ස්කන්ධ ස්කන්ධ ආයතන ධාතු ස්කන්ධ ධාතු ආයතන මට්ටමෙම දකිනවා. ඊට පස්සේ ලණුවම අල්ලගෙන යා මොකද කරන්නේ? ලණුවම අල්ලගෙන යා අන් දෙක වටේට ඔතනවා. මොකද දුරින් අල්ලගන්නේ නැත්තේ ඇයි? ලියද්ද වටේ දුවන්න පුළුවන්. ලියද්ද වටේ දිවුවොත් ඊට වඩා හමාරයි. කනවට වඩා විනාශයක්. නාස්ලනුව ළඟින්ම අල්ල ගන්නවා. ඒතු නාස්ලනුව ළඟින්ම අල්ල ගන්නවා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන විදිහට විමසන්න ගන්නවා. ඊට පස්සේ ලණුව අන්තට්ටුවට යොතනවා. ලණුව ඊළඟට කරන්නේ අන්තට්ටුවට තිරනවා. ඒ කියන්නේ මොකද්ද? බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි දෙක හොඳට බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවෙන් විමසනවා. අන්න නිදර්ශන දුර්වල වෙනවා විඥාණයට. අභ්‍යන්තර නාම රූප වශයෙන් විමස අන්තට්ටුවට අර ලණුව ඔතනවා. ඔතන අල්ල ගන්නවා. එතකොට තවත් හුඟක් සංසුන් වෙනවා. ඊළඟට කෙවිටින් පාර දෙනවා. ඒ කියන්නේ විදර්ශනා කරනවා. නාම රූප ධර්ම අනිච්චානුපස්සන ආදි වශයෙන් විදර්ශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ගවයාට ලියද්ද පැත්තට හැරෙන්න තියා ලියද්ද පැත්තට බලන්නවත් විදියක් නැහැ. එයාට ඉන්නේ බය. අන්න ওই විදියට අපි විමසන්නේ කිව්වොත් අපිට ඇතුලෙන් ඉන්නේ බයතුපට්ඨාන ඥානයක්. සසර බියක් උපදින්නේ අහෝ මෙබඳු සසරක නම් මොහොතක්වත් ඉන්න ඕනේ නැහැ කියලා මේ බරපතල දුක නිමා කර ගැනීම සම්බන්ධ අදහසකට අපිට එන්න පුළුවන්. එතකොට විඥානයේ නිදර්ශනය තමයි මේ නාම රූප ධර්මයෙන් අවබෝධ කරගන්න බැරි වෙන එක, ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ ස්වභාවය අඳුන ගන්න බැරි වෙන එක, විදර්ශනා කිරීමට අදාළ අවකාශයක් නැති එක. හරියට අර ගොයම පැත්තට ගවය හැරෙනකොට නාස්ලණුවෙන් අල්ල ගැනීම, අන්තට්ටුව වටේට ලණුව උන්ට ඔතලා අල්ල ගැනීම, ඊට පස්සේ කෙවිටින් පහර දීම. ওই காரணා තුනට දක්ෂ වුණොත් ඒ දක්ෂතාවය තමයි ඔය අපි කියන්නේ ප්‍රඥාව. ඒක නැහැනේ අපිට. අපිට ඒක නැති නිසා අවිද්‍යාව නිසාම අපි තුල නිකම්ම ස්වභාවයෙන්ම අවිද්‍යාව නිසා නිකම්ම අපි තුල මතුවෙන්නේ මොකද්ද? අපි තුල නිකම්ම මතුවෙන්නේ අවිද්‍යා සහගත කමක්. ඒ නිසා තෘෂ්ණා මාන දිට්ටි සහගත කමක්. මම මගේ ආත්මය කියලා මේ කන්දායතන ධාතු ටික පිළිගැනීමක් ඇති වෙන්නේ. ඒතර විඥාණයට නිදර්ශනය තමයි මොකද්ද? මේ මම මගේ ආත්මය කියලා ස්කන්ධ ටික විඥාන ස්කන්ධේ පහළ වීමෙන් තමයි අතිරේක ස්කන්ධ හටගන්නේ. අතිරේක ස්කන්ධ හටගන්නේ හිමයි. විඥානස්කන්ධේ 15 වර්තමානයේ චක්කු විඥානයේ 15 වෙන්නේ නැත්තම් පේන මට්ටම අඳුරගන්න බෑ. ඒ සංඥාස්කන්ධේ හටගන්නේ. පේන මට්ටම නිසා සුඛ වේදනා දුක් වේදනා හටගන්නේ. වේදනාස්කන්ධේ හටගන්නේ. පේන මට්ටම තුල විතර්ක හටගන්නේ. විචාර හටගන්නේ. සිතුවිලි හටගන්නේ. සංකාරස්කන්ධය හටගන්නේ. එහෙනම් මේ පේන මට්ටමේදී අපි තුල නාම සංස්කාර ටික හට ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට චක්කු විඥානයේ පහළ වීම නිසා සංඥා වේදනා චේතනා ආදී හට ගන්නවා. නාම සංස්කාර සංඥා වේදනා චේතනා ආදී නාම මේ සංඥා වේදනා චේතනා හට ගන්නකොට එයා අභ්‍යන්තර බාහිර වශයෙන්
අඳුනගන්නවා නැහැ පහළ වෙනකොට අඳුනගන්නවා. අඳුනගන්න ලෝකය මගේ කියලා හිතාගන්නවා. අඳුනගත්තේ මම කියලා හිතනවා. වේදනාව ගෙනාවේ ලෝකය කියලා අර සංඥා වේදනා චේතන සියල්ලම හට ගන්නකොට එයාට මම මගේ කියන ගතිය නිකන් එනවා. දැන් වේදනාව හට ගන්නකොට වේදනාව මගේ කියලා හිතෙනවා. වේදනාව ගෙනාවේ අර මේ පේන එක තමයි. දැන් මේ වෙලාවේ වේදනාව හටගත්තේ මේක දැක්ක නිසානේ. ওই රූපින් මට වේදනාව අරන් ආවා කියලා හිතෙනවා. ආ මම මගේ කියලා වේදනාව පදනම් කරගෙන දෙපැත්තට. තමන් තුළ රාගය කියන භාවය උපදිනකොට පේන මට්ටමේදී රාගය කියන එක ඇති උනේ කොහොමද කියලා පටිච්ච සමුප්පාදය තුළ එයා දන්නේ. ඒතර රාගය ඇති උනේ මොකක් නිසා කියලාද එයා හිතන්නේ? රාගය ඇති උනේ අර රූපේ නිසා කියලා හිතනවා. රාගේ මාතුල හටගත්තා මාතුල රාගේ හට ගැනීමට උපකාර කරපු රූපේ වොන් එළිය තියෙනවා කියලා හිතෙනවා. ආ මම මගේ කියලා ගන්න ගත්තී. ඒක අය කවුරුවත් කියන්න ඕනද? කවුරුත් කිය. ඒ අවිද්‍යාව තියෙන නිසා හැම වැටෙනවා. නමුත් අර මේ එතකොට ඔන්නෝම මම මගේ කියලා අර මේ විඥාන චක්කු විඥානේ පහළ වීමෙන් සංඥා වේදනා චේතනාදී හටගන්නකොට ඒ හට ගැනීම ඇතුලේ මම මගේ කියලා පිළිගැනීමක් ආන්න ඒක තමයි විඥානෙට නිත. ඒ ගතිය පිළිගන්නේක මම මගේ කියලා පිළිගන්නේක ඇතුළේ යට අර සංඥා උපාදානීය වෙනේක වේදනා උපාදානීය වෙනේක චේතනා උපාදානීය වෙනේක මම මගේ කියන ගතිය ඇතුළේ ආ ඒ සංඥා වේදනා චේතනා ටික අල්ලගෙන ඒ ලෝකේ පැත්තට දුවනේක ඒ රූපේ අත්පත් කරගන්න ඒ රූපේ කරා හඹාගෙන යන්නේක අන්න ඒක තමයි විඥාණයට නිදර්ශන. රහතන් වහන්සේට ඕක වෙන්නේ නැහැ. රහතන් වහන්සේට චක්කු විඥානේ පහළ වෙනවා. පහළ වෙච්ච තැනක සංඥා වේදනා චේතනත් හට ගන්නවා. ඒවා ස්පර්ශයෙන් හටගෙන සංඥා වේදනා චේතනා නම් මම කියන්නේ රූපස්කන්ධය ගැන පැත්තකින් තියලා මම මේ කියන්නේ සංඥා වේදනා චේතනා හටගනුකෙ ස්පර්ශයෙන් හටගෙන පෙර නොතිබී වර්තමානයේ මානසිකාරයෙන් ස්පර්ශයෙන් හටගෙන මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙලා යනවා කියලා සමුදේවී නිරුද්ධ වී යන හැටියටයි වැටහෙන්නේ. එතුණේ සමුදේවි නිරුද්ධ වී යන හැටියට වැටෙනකොට ඒ බඳු උත්තමේකට කවදාවත් පින්වත්නි විඥාණයට නිදර්ශනයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් දකින්නකම තමයි විඥාණයට නිදර්ශනය. සමුදය සහ නිරෝධය දකින්න එක තමයි විඥාණයේ නිදර්ශන රහිත බව. මොකද්ද විඥාණයට? දැන් ඉස්සල්ලා අපි කිව්වා අවිද්‍යාව තමයි විඥාණයට නිදර්ශනය, ප්‍රඥාව තමයි විඥාණයේ නිදර්ශන රහිත බව. විඥාණයේ නිදර්ශන සහිත බව අවිද්‍යාව, විඥාණයේ නිදර්ශන රහිත බව ප්‍රඥාව. දැන් අපි ඕන තව කතාවක් කියන මොකද්ද? විඥාණය පහළ වීමෙන් අත්දකින ලෝකය පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් එළඹීමක් තියනවාද? ඒ තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් එළඹීමක් තියෙන එක තමයි විඥානයේ නිදර්ශන සහිත බව කියලා කියන්නේ. එතන දැන් විඥාන නිදර්ශන සහිතකමට තෘෂ්ණාමාන දිට්ටිය නම් ඉදිරිපත් වෙන්නේ. නිදර්ශන රහිත බව කියන්නේ මොකද්ද? නිදර්ශන රහිත බව කියන්නේ රහතන් වහන්සේගේ චින්තනය. මොකද්ද මේ සංඥා වේදනා චේතනා හට ගන්නකොට තෘෂ්ණාමාන දිට්ඨි වශයෙන් රහතන් වහන්සේ ඉලඹෙන්නේ නැහෙනි. රහතන් වහන්සේ ඉලඹෙන්නේ මොකද්ද? සංඥාව හෝ වේදනාව හෝ චේතනාව හෝ හටගත්තේ කොහොමද? මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානේ පහළ වීමෙන් පේන මට්ටමේදී. ඒ කියන්නේ ඒකට ස්පර්ශය කියලා අපි කියන්නේ නේ. ස්පර්ශයෙන් හටගත්තා ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙ යනවා. එතකොට උන්වහන්සේට වේදනා සංඥා චේතනා හට ගන්නවා. හැබැයි උන්වහන්සේ දන්නවා වේදනාව හටගත්තේ කොහොමද කියලා. යථා භූත ඥානි ස්පර්ශයෙන් නිසා හටගෙන සමුදේවි ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට පෙර නොතිබී ඉතිරි නැතු නිරුද්ධ වෙලා යනවා. ආයි පෙර ඉතිරි වෙන්නේ නැහැ. සමුදයයි නිරෝධයයි දකින්න කම සමුදේ සත්‍යයයි නිරෝධ සත්‍යයයි දකින්න එක තමයි විඥානයේ නිදර්ශන රහිත බව. විඥානයේ නිදර්ශන සහිත බව මොකද්ද? තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් එළඹෙන කම. ඔන්න ඔය විදියටයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපි ඔන්න ඔය විදියට ටික ටික අපි තේරුම් ගන්න ගියොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. එතකොට ඔන්න ඔය විදියට තේරුම් ගත්තාම යාට තේරෙනවා කොතනද තියෙන්නේ, කොතනටද මම කේන්ද්‍රගත වෙන්න ඕන කියලා යාට හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට දැන් විඥානයේ නිදර්ශන රහිත බව කියන්නේ සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි. විඥානයේ නිදර්ශන සහිත බව කියන්නේ තෘෂ්ණායයි මානයයි දිට්ඨියයි. එතකොට තෘෂ්ණාමාන දිට්ඨි වශයෙන් එළඹෙන්නේ නැත්නම් විඥාණයට ආය අනාගත පැවැත්මක් නැහැ. විඥාණයෙන් අනාගත ඒක රහතන් වහන්සේට අනාගත පැවැත්මක් නැති සමුදයයි නිරෝධයයි විතර රහතන් වහන්සේ දකින්නේ. තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් ලෝකයා කෙරෙහි ලෝකයේ පිළිබඳව එළඹීමක් රහතන් වහන්සේට නැහෙනි.
රහතන් වහන්සේට එබඳු ආකාරයට ලෝකයෙන් පිළිබඳ එළඹීමක් නැහැ. එළඹීමක් නැති නිසාම රහතන් වහන්සේගේ විඥානය නිරුද්ධ වී යනවා, නැවත භවයේ කරා යන්නේ නැතුව. තුන් භූමිය අනු උන්වහන්සේගේ විඥානය පවතින්නේ නැහැ. එතකොට තුන් භූමිය අනු විඥානය පවතින එක තමයි නිදර්ශන සහිත බව. බව තුන් භූමිය අනු විඥානය නොපවතින එක තමයි විඥානයේ නිදර්ශන රහිත බව. එතකොට නිදර්ශනේ මොකද්ද? නිදර්ශනේ තමයි තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් එළඹෙන එක. එතකොට තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් එළඹෙන්නේ කුමක්ද? කුමක්ද එළඹෙන්නේ? ලෝකය ගැන නෙමෙයි, තමන්ගේම ස්කන්ධ ගැන. අපි තෘෂ්ණා කරන්නේ, මානසහගත වෙන්නේ, දිට්ටි සහගත වෙන්නේ තමන්ගේ ස්කන්ධ ගැන. උදාහරණයක් විදියට තමන් අඳුන ගන්නකොට අඳුන ගන්න විදියට තමයි තණ්හා උපදින්නේ. අඳුන ගන්න. එතකොට තණ්හාව උපදින්නේ අඳුන ගන්න විදියට. ලෝකේ තියෙන නිසා තණ්හාව උපදින්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට මගේ බිරිඳ කියලා අඳුන ගන්නකොට තමයි බිරිඳට තණ්හාව උපදින්නේ. ලෝකේ සියලු ස්ත්‍රීන්ට තණ්හාව උපදින්නේ නැහැ. එයා බිරිඳ වෙන්න කලින් තණ්හාව උපදුනෙත් නැහැ. දැක්කට. දැන් යා විවාහ වුණේ සමාන අවුරුදු 25 නම් 25කට කලිනුත් සමාන ගමීම යා දකින්නේ නැති. එයාට තණ්හාව කිපදුන්නේ නැහැ. එයාට උපදිච්ච තණ්හාව ඇතුළේ එයාගේ පරපුරටමත් තණ්හා කරන්න ගන්නවා. බිරිඳට විතරක් නෙමෙයි, බිරිඳගේ අම්මටත් තණ්හා උපදිනවා. බිරිඳගේ තාත්තටත් තණ්හා, මල්ලිටත් තණ්හා උපදිනවා, අයියටත් තණ්හා උපදිනවා. අයියාලට කරදරයක් වුණත් මෙයාගේ ඇතුළේ ගිනි ගන්න ගන්නවා. කලින් ගිනි ගත්තේ නැහැ, දැන් ගිනි ගන්නවා. එහෙනම් මේක අපි මනසින් පණව ගත්ත කමක් මිස යථාර්ථයක් නෙමෙයි. ඒකයි කලින් වේති වෙච්ච නැති එකක් දැන් වෙන්නේ. අපි අපිම පණවගෙන දැන් එයාට යාගේ අම්මට කරදරයක් වෙනකොට නෙමෙයි, බිරිඳගේ අම්මට කරදරයක් වෙනකොටත් එයාගේ ඇතුළ ගිනි ගන්න ගන්නවා. කලින් එහෙම ගිනි ගැනීමක් නැහැ. එහෙනම් මතක තියාගන්න, මේ ලෝකේ හැමදාමත් අවුලක් තියෙන්නේ අපි පණව ගන්න විදියට. නැතුව ලෝකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මතක තියාගන්න, අපි අඳුන ගන්න විදියට අපිට තණ්හා උපදිනවා. ලෝකේ තියෙන නිසා අපිට තණ්හාව ඉපදුනා නෙමෙයි. එහෙනම් මිනිස්සුන්ට තෘෂ්ණා සහගතකමක්, මාන සහගතකමක්, දිට්ටි සහගතකමක් එන්නේ එයාගේ මිස්කන්ධ වලට. ඒකනේ අඳුන ගන්න විදියට තණ්හාව, අඳුනා ගැනීමටයි තණ්හාව උපදින්නේ. ඒතර අඳුනා ගැනීම කියන එක තමන්ගේ අභ්‍යන්තර දෙයක් අඳුනා ගැනීම. ඒතර එයාගේ අඳුනා ගන්න කමට තමයි අඳුනා ගන්න සිතින්. ඒ අඳුන ගන්න එකට තමයි තණ්හා උපදින්නේ. එතකොට අඳුනා ගන්න එකයි තින් අනුදුනා ගන්න එක නාම සංස්කාරයක් නම් ඒ නාම සංස්කාරයට තමයි තණ්හා උපදිලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාලේ, පින්වත් මහණෙනි, මේ අවිද්‍යාසහගත සත්‍යයා තමන්ගෙම සිතට තණ්හා කරන්නේ කියලා. මහණෙනි, යා ලෝකයා කෙරෙහි නොව, ලෝකය දෙස නොව, එයාගේම සිතට තණ්හා කරන බව භාග්‍යතුන් වහන්සේ අපට අනුදෙන වදාලා. බුදුරජාණන් අපට එහෙමයි වදාලේ. එහෙනම් අපි ආසා කරන්නේ, අපි තණ්හා කරන්නේ, අපි ඡන්දයක් නන්දියක් තෘෂ්ණාවක් හදාගන්නේ අපේ සිතට. ඒතර අපි අපේ සිතට තණ්හා කරන තාක්කල් විඥාණයට නිදර්ශන හැදෙනවා. අපි අපේ සිතට තණ්හා කරන තාක්කල් විඥාණයට නිදර්ශන හැදෙනවා. අපි අපේ සිත අවබෝධ කරගන්න තාක්කල් විඥාණයට නිදර්ශන නැති වෙනවා. අපි අපේ සිතට තණ්හා කරන තාක්කල් විඥාණයට නිදර්ශන හැදෙනවා. අපි අපේ සිත අවබෝධ කරම තණ්හාව හිටින්නේ නැහැ. තණ්හාව අතුලාන්තයේ තුල හිටින්නේ නැති රහස මොකද්ද? අවබෝධ කරන එක. අවබෝධ කරාම තණ්හාව හිටින්නේ නැහැ. වෙනද දැනිච්ච වටිනාකම වැටහින්නේ නැහැ. ලෝකේම අත උඩ ගෙනල්ලා තිබ්බත් වටිනාකම වැටහින්නේ නැහැ. ඒ බඳු ආකාරයට අපේ සිත තුළ මා විශාල වෙනස්කම් ටිකක් අවබෝධයේ පදනම් කරගෙන අපට ගොඩනගා ගන්න පුළුවන්. ඒකනේ අර මේ එක්තරා රහතන් වහන්සේ නමක් ළඟට දරුවා වැරන් ඇවිල්ලා බිරිඳ කියන්නේ, මේ දරුවව පෝෂණය කරන්න ඔබ වහන්සේ මේ නැත්තම් එහෙම මේ ඔබ වහන්සේ මේ අපි අපේ දරුවා මේ දැන් ඉතින් ඔයා මහන වෙලා ඉන්නවා, එහෙම කරන්න බෑ, මට විතරක් මේ දරුවව පෝෂණය කරන්න බෑ, දැන් ඔයා මේ දරුවව පෝෂණය කරන්න මොකද මං විතරක් හදාගත්ත දරුවෙක් නෙමෙයි කියලා අර කාන්තාව කියද්දී රහතන් වහන්සේ බලල නැහැ හැරිලා. ඒ රහතන් වහන්සේ නිකම් බලල නැහැ. මේ කාන්තාවල මේ වචනයක්වත් කියන්නේ නැහැ. දැන් තමන්ගේ දරුවා දැක්කම සෙනෙහසක් උපදිනවනේ තාත්තා කෙනෙකුට. නමුත් මේ පැවිද්ද මොකද මේ ඒ කියන්නේ මේ බොහොම මේ දරදඬුකමකුත් නැහැ. දැන් බැලුවට දරදඬුකමක් නැහැ ඒ ස්වාමීන් වහන්සේගේ. නමුත් මේ තමන්ගේ දරුවා ඊට පස්සේ මොකද කරන්නේ? මේ කාන්තාව මොකද කළේ?
මේ නෑ මේක පොඩ බලන්න ඕන මේ මොකක් අසාමාන්‍යයි මොකද මේ දවන්ගේ තාත්තට දරුවගෙන සෙනෙහස උපදිනවනේ මේ මේ මොකද මේ පැවිදි වෙච්ච කෙනාට වෙලා තියෙන්නේ කියලා මෙයා මොකද කළේ දරුවා ටිකක් එහෙම ළඟින් තියලා එයා හිමීට ගහක් අයිනකට වෙලා හිටියා මේ මම යනවා ඉතින් මට විතරක් බෑ එන ඔයත් ටිකක් දරුවා බලා ගන්නකෝ කියලා ගියා එතකොට දැන් එයා අර ගහක් අයිනකට වෙලා හිමීට මුවා වෙලා බලාගෙන හිටියා එතකොට මේ බලාගෙන හිටියා එතකොට අර පොඩි ළමයා මොකද කරන්නේ පුංචි දරුවෙක් නේ දැන් මේ රතනසට පළවෙනියෙන් Tamanගේ ගිහි කාලේ පුතා මුණ ගැහෙන වෙලාව සමහර රට ඉන්න තාත්තා කෙනෙකුට මේ දැන් සමහරට දරුවා කුසේ ඉදදී තමයි රට ගිහින් තියෙන්නේ. ඉතින් මේ ජීවිතේ ආර්ථික ප්‍රශ්න නිසා. ඉතින් දරුවා බිහි වෙනකොටත් ඔහු නෑ ළඟ. නමුත් ඉතින් ඔය වීඩියෝ වලින් අර මෙන් දරුවව දකිනවා. නමුත් ඉතින් පළවෙනි වතාවේ දරුවා දකිනකොට දරුවා Tamanගේ තුරුලට එනකොට ඉතින් බොහෝම දාව. ඒ කියන්නේ පීතෘ සෙනෙහසක් උපදිනෝනේ. ඒක ඇඟ පුරාම විහිදිච්ච මේ හැම මස්ලේ නහර ඇට ඇට මිදුල් වලටම කිඳා බහැපු එකක් කියනෝනේ දරු සෙනෙහස. ඒක දරුවිනු මිනිස්සු දන්නවනේ. ඒක උපදිනවනේ. ඉතින් මේ අලුතෙන්ම පුතා දැක්කම මේ පැවිද්දට මේක උපදින්නේ නැහැ කියලා මේ කාන්තාවට තිබුණා මහ විශාල කනස්සල්ල. ඊට පස්සේ එයා කිව්වා මේ එනම් මේ දරුවව බලාගන්න කියලා මෙයා හිමීට ගිහින් ගහක් අයිනට මුවා වෙලා බලාගෙන හිටියා. එතකොට පොඩි ළමයා මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේ භාවනා ඉරියව්වෙන් වැඩ ඉන්නවා. මේ සිවුර අල්ලගෙන දඟලනවා. සිවුරු පොට අල්ලගෙන දඟලනවා. මේ සනස හැරිලා බලන්නේ නැහැ කියනවා විද්‍යා. කරුණාවක් නැහැ නෙමෙයි. අර වටිනාකම හිටින්නේ නැහැ විඤ්ඤාණයට නිදර්ශන රහිත වෙච්ච උත්මේකට වටිනාකමක් ලෝකේ වැටෙන්නේ නැහැ ලෝකේ වටිනාකම් වැටෙන්නේ විඤ්ඤාණේ නිදර්ශන සහිත නිසා ඒ විඤ්ඤාණේ නිදර්ශන සහිත වීම පිණිස අවකාශයේ පවතින අවිද්‍යාව ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසායි ලෝකේ වටිනාකම වැටෙන්නේ ඉතින් මේ සිවුර අල්ලගෙන මේ පොඩි ළමයා නැගිටිනවා සිවුර පොට අල්ලගෙන මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ දැවටෙනවා ඒත් මේ ස්වාමීන් වහන්සේ හැරිලා බැලුවේ නැහැ කියනවා කරුණාවක් නැතුව නෙමෙයි හැදලා එතකොට අර කාන්තාව ඇවිල්ලා බැනලා හරියට දෝෂාරෝපණය කරලා මේ ස්වාමීන් හරියට චෝදනා කරලා මේ ස්වාමීන් බලන්න මේ බදු පැවිද්දෙකුට Tamanගේ දරුවගෙන්වත් වැඩක් නෑ නේද කියලා ගර්හා කරලා යන්න යනවා දරුවත් අරගෙන. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ දේශ බලලා උන්වහන්සේ ලස්සන අදහසක් ප්‍රකාශ කළා. ඒවට අපි කියන්නේ උදාන කියලා. ඔයගොල්ලෝ අහලා තියෙන කුද්දක නිකායේ තියෙන උදාන පාළිය කියලා. උදානයක් පහල කරා මොකද්ද සංග්‍රාමයේ ජයගත්තු භික්ෂුවට ආයතින් නාබිනන්දති එන ස්ත්‍රිය ගැන දරුව ගැන සතුටුකුත් නැහැ කියනවා පක්කමන්තීන සෝචති යන ස්ත්‍රිය සහ දරුවා ගැන ශෝකේකුත් නැහැ කියනවා අපිට සංයෝගයේ ඉදිරියේ මනාපකමකුත් විසංයෝගයේ ඉදිරියේ අමනාපකමකුත් උපදිනවා එහෙනම් මේ විඥානයේ නිදර්ශන රහිත වෙච්ච උත්මයාට මනාපමනාපකම උපදින්නේ නැහැ ඒ බඳු උත්මයා තුළ පවතින උපේක්ෂාවක් එහෙනම් තව ස්වභාවයක් අපිට පේනවා මොකද්ද විඥානයේ නිදර්ශන රහිත වෙච්ච කෙනා තුළ පවතින සරුවාකාර උපේක්ෂාවක් විඥානයේ නිදර්ශන සහිත කෙනා තුළ පවතින කාම සංඥාවයි දෝමනස්සයයි දෙකෙන් එකක් කාම සංඥාවයි දෝමනස්සයයි දෙක පවතින කාටද විඥානයේ නිදර්ශන සහිත කෙනාට නිදසුන් සහිතයි විඥානයේ නිදර්ශන රහිත කෙනාට සරුවාකාර උපේක්ෂාව හැම පැත්තෙම උපේක්ෂාව කවදාවත් ඇහැට කඳුළු වුණා නැති මට්ටමේ උපේක්ෂාවක් තමයි ඒ බඳු උත්මයෙක් තුළ පවතින්නේ එතකොට දැන් විඥානයේ නිදර්ශන රහිත භාවය කියන එක අපිට තාම පැහැදිලි නැවත භවයට කර්ම හැදෙන්නේ නැති මට්ටම එච්චරයි භවයට යන්න කර්ම හැදෙන්නේ නැති මට්ටම. එතකොට භවයට යන්න කර්ම හැදෙන්නේ මොකක් නිසාද? Tamangeම සිතින් උපාදානය කරගෙන ඉන්න නිසා. Tamangeම සිතට පවතින තණ්හාවක්. දැන් ඒ සංඥා, වේදනා, චේතන ඔක්කොම හිතේනේ හටගන්නේ. ඒවා පදනම් කරගෙන එළිය බලනවා. වේදනාව හටගන්නේ ඇතුලේ. සුඛ වේදනාව. නමුත් අපි බලන්නේ එළියේ. අපි ඇතුල බලන්නේ. එහෙනම් විඥානයේ නිදර්ශන සහිත කෙනා හැම වෙලාවකම එළිය විමසනවා. විඥානයේ නිදර්ශන රහිත කෙනා හැම වෙලාවෙම ඇතුළ විමසනවා. විඥානයේ නිදර්ශන රහිත වීම පිණිස අවකාශයට මනාප කෙනා අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලනවා. විඥානයේ නිදර්ශන සහිත කෙනාට හරියට එළියේ ලෝකයත් එක්ක පැටලෙන්න පුළුවන්. හැම වෙලාවකම බාහිර ලෝකයත් එක්ක යා පැටලි ඉන්නේ. එතකොට දැන් බාහිර ලෝකයත් එක්ක පැටලි ඉන්නකම විඥානයේ නිදර්ශන සහිත වීම නැවත විඥානයේ නැවත ගර්භාෂයේ කාරි කොහේ හරි පිහිටන්න පුළුවන් අවකාශය. අද ලංකාවේ ගොඩාක් දෙනෙක් ඉන්නේ නැවත විඥානයේ පිහිටන්න පුළුවන් අවකාශයක. ඒගොල්ලන්ගේ විඥානයේ නැවත කොහේ හරි පිහිටනවා. එතකොට මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? අන්න ඒක තමයි දැන් වැදගත්.
අපිට පැහැදිලි විඥානයේ නිදර්ශන සහිත වීමයි නිදර්ශන රහිත වීම කියන එක පැහැදිලි. එතකොට දැන් අපිට එකක් තව දෙයක් පැහැදිලි පොදු අර්ථයේ මොකද්ද? විඥානයේ නිදර්ශන රහිත වීමට නම් ප්‍රඥාවෙන් බබලන්න ඕනේ. විඥානයේ නිදර්ශන සහිත වෙන්න නම් අවිද්‍යාවෙන් හාත්පස අන්ධකාරයට යන්න ඕනේ. අන්ධකාරෙට ගිහින් ඉන්නේ දැන් අපිට ආය අමුතුන් යන්න දෙයක් නැහැ. අපි ඉන්නේ ඒ අන්ධකාරයේ තමයි. දැන් අපි ප්‍රඥාව දල්ව ගන්න ප්‍රමාණයට හාත්පස ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් වෙන්න නම් අපි කිව්වා මුලින්ම එකක් මොකද්ද? ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ විමසන්න පුළුවන් වෙන්න ඕන, සිහි නුවණ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. සිහි කල්පනාව තිබ්බොත් මම මේ ප්‍රඥාවන්තයෙක් විදියටද හැ පාවිච්චි කරන්නේ නැද්ද? මම මේ මගේ ස්කන්ධ ආයතන ටික පරිහරණය කරන්නේ ප්‍රඥාවන්තයෙක් විදියට, අවිද්‍යා සහගත අන්ධමන්ද වෙච්ච මිනිහෙක් විදියටද කියලා විමසා බලන්න පුළුවන් හැකියාවක් ඕනේ. ඒ හැකියාවට අපි කියන්නේ මොකද්ද? සිහි නුවණ කියලා. සති සම්පජඤ්ඤය. එහෙනම් මතක තියාගන්න, විඥානයේ නිදර්ශන රහිත භාවය සිහි නුවණ නැති කෙනෙක් තුල සකස් වෙන්නේ නැහැ. ඔක්කොටම කලින් අපි සිහි නුවණ හදන්න ඕන. හැම මේ අපි සිල් ගන්න ඒවා අරම ඒවා ලොකුවට කළාට ඒ ඔක්කොම හොඳයි තමයි. ඔක්කොටම වැදගත් වෙන්නේ සිහි නුවණ හදන එක. මේ සිහි නුවණ හැදුවොත් සිල් ගන්න යන්න කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. හැබැයි සිහි නුවණ හදන්න බැරි වෙන්නේ නැහැ. සිල් ගන්න දැන් උදාහරණයක් විදියට මේ සමහර අම්මා කෙනෙකුට මාස දෙකේ තුනේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට සිල් ගන්න යන්න වෙලාවක් අමාරුයි. මොකද මාස දෙකක් තුනක් වෙන දරුවෙක් ඉන්න කිරි දෙන්න ඕන. නමුත් ඒ අම්මට සිල් ගන්න යන්න බැරි වුණාට සිහිනුවන හදන්න පුළුවන්. එහෙනම් දරුව අලුතෝපන් දරුවෙක් ඉන්න අම්මා, මම පහුගිය දවස්වලම කිව්වා මේක, අලුතෝපන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුටත් මේ ධර්මයේ සෝවන් වෙන්න පුළුවන්. සිල් ගන්න යන්න බැරි වෙන්න පුළුවන්. සිල් සමාදන් වෙන්න යන්න යාට බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේ කරන්න බැරි වෙන්නේ නැහැ යාට. සිහිනුවන හදන්න බැරි වෙන්නේ නැහැ. එතකොට දැන් මේ විඥානයේ නිදර්ශන රහිත භාවයේ පිණිස මොකද්ද කරන්නේ? විඥානයේ නිදර්ශන රහිත භාවයේ පිණිස තමන්ගේම සිත තමන්ගේම සිතින් උපාදානී කරගෙන ඉන්න එක නවත්තලා දාන්න ඕන. නවත්තලා දාන්න නම් මූලික අඬබෙරේ මොකද්ද? සිහිනුවන. හොඳට සිහිනුවන තියෙන්න ඕනේ. මේ සිහිනුවනෙන් හැම වෙලාවකම ඔයගොල්ලෝ වචන කතා කරද්දී, කය මුල් කරගෙන වැඩ කරද්දී, චිත්ත සංස්කාර සමුදේවන හැම වෙලාවකම සිහිනුවනින් බලන්න ඕනේ. මේ මම මේ කල්පනා කරන්නේ ප්‍රඥාවන්තයෙක් විදියටද? මම මේ කල්පනා කරන්නේ, මම මේ විමසන්නේ, මම මේ හිතන්නේ පතන්නේ බලන්නේ ප්‍රඥාවන්තයෙක් විදියටද කියලා හැම වෙලාවකම පින්වත්නි විමසා බලන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒ සිහියෙන් යුක්තව විමසා බලන්න පුළුවන් හැකියාව නැත්නම් අපිට මොකක්වත් කරගන්න බෑ. ආහෙනම් ඕගොල්ලෝ කාලයක් කරන්න ඕන. හැම වෙලාවකම ඉදිරිපත් කරගන්න, මොනවා කළත්, මොනවා හිතුවත්, මොන විදියට කල්පනා කළත්, මොන විදියට වැඩ කළත් හැම වෙලාවකම හිතන්න, මම මේ හිතන්නේ, පතන්නේ, කල්පනා කරන්නේ, වැඩ කරන්නේ ප්‍රඥාවන්තයෙක් විදියටද? ඒක තමයි ඕගොල්ලන්ගේ සිහිනුවන උපදින තැන. ඒ විදියට විමසා බලන්න බලන්න වෙනදා තරම් චිත්ත සංස්කාර පැත්තට හිත යන්නේක අඩු වෙන්න ගන්නවා. අපේ සිත ස්වභාවයෙන්ම අර චිත්ත සංස්කාර පැත්තට ඇදිලා යන්නේක ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. චිත්ත සංස්කාර දුර්වල වෙන එක ප්‍රඥාවෙන් ආලෝකමත් වීමේ නිමිත්ත. චිත්ත සංස්කාර ඕගොල්ලොන්ටම සිත බලද්දි මම මේ දැන් ඕගොල්ලෝ කාලයක් කරන්නේ මොකද්ද? මම මේ වැඩ කරන්නේ, මම මේ බලන්නේ ප්‍රඥාවන්තයෙක් විදියටද? දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්තයෙක් ප්‍රඥාවන්තයෙක් කියලා කිව්වනේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවන්තයෙක් ඉදර ප්‍රඥාවන්තයෙකුට වැටෙන මූලික தත්ත්වය මොකද්ද? මේක ඔක්කොම දුකක් විදියට. දුකක් විදියට. ප්‍රඥාවන්තයෙක්ගේ ස්වභාවය තමයි චතුරාර්ය සත්‍ය ඉදිරිපත් වෙලා බලන එක. ඕගොල්ලෝ හැම වෙලාවකම ලෝකෙත් දුකක් විදියට දකින්න ඕනේ. ඒකෙන් ජීවිතේ එපා වෙන්නේ නැහැ. ඕගොල්ලන් කවදාවත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයෙක් විදියට ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ ඔක්කොම දුකක් විදියට. මේ ස්කන්ධ ධාතු ආයතනන්ගේ අත්දකින්න ලෝකේ දුක විදියට දකින්න ඕනේ. ඉතින් මේක නිසා මනාපමනාපකම් ඇති වෙලා මොනතරම් ඡන්දේ ඇති වෙනවද, රාගේ ඇති වෙනවද, නන්දිය ඇති වෙනවද, තෘෂ්ණාව ඇති වෙනවද, ඇලෙනවද, විශේෂයෙන් ඇලෙනවද, ඉතින් කොයිතරම් දේවල් වෙනවද මේ පරිහරණය කරන ලෝකයේ ඇතුළේ. ඉතින් ඒක දුකක් නෙමෙයිද? දැන් බලන්නකො පින්වත්නි, කොයිත ඇලුනොත් ඇලිච්ච තැන දුක. හැම වෙලාවකම මේ පරිහරණය කරන ලෝකය, ඒ කියන්නේ මේ විදිහට මේ පරිහරණය කරන ලෝකය දුකක් කියලා හිතාගෙන බැලුවා කියලා අපිට කවදාවත් ජීවිතේ පාවෙන්නේ නැහැ. ඕගොල්ලෝ සමහරට හිතන්න පුළුවන් මේ දුකක් කියලා දැක්කම ජීවිතේ නිකන් කලකිරිලෙයි කියලා නේ. අවබෝධයෙන් කලකිරෙන එක වටිනවා. අවබෝධයෙන් කලකිරෙන එක තමයි පින්වත්නි විඥානේ නැවත නොපිහිටන මූලික ලකුණ.
දැන් ඕගොල්ලන්ට ප්‍රඥාවන්තයෙක් විදිහට කල්පනා කරනකොට ඕගොල්ලන්ට ස්වභාවයක් එනවා. මොකද්ද? චිත්ත සංස්කාර ගලනික අඩු වෙනවා. අපිට මේ ඇස කනනාසේ දිවකය මනස වෙනද පාවිච්චි කරද්දී ඇති වෙනවනේ සිතුවිලි ගොඩක්. ඒ සිතුවිලි අඩුවක් දැනෙන්න ගන්නවා. ටිකක් සාමාන්‍යයෙන් ඒක හිට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාසයක් දෙකක් තුනක් කල්පනා කරනකොට චිත්ත සංස්කාරවල බැලූ බැල්මට සැලකිය යුතු අඩුවක් තියෙනවා තමන්ව ප්‍රතිවේක්ෂණා කරලා බලනකොට. ඉතින් බැලූ බැල්මට මෙහෙම අඩුවක් තමන්ට පේන්න තියෙනවා. ඉතින් මේ හොඳට බලන්න පින්නත් මේ මාස 3ක් විතර මම මේ ප්‍රඥාවන්තයෙක්ද විදියට විමසන්නේ කියලා සියල්ල දුකක් විදියට වටහා ගන්නකො. ජීවිතේ එපා වෙන්නේ නැහැ. අඳින පළඳින ඒවා කන බොන ඒවා සම්මත ලෝකයේ මොකක්වත් අභියෝගයටපත් වෙන්නේ නැහැ. ලෝකයට වෙනද තරම් බැඳින්නේ නැහැ. ඒක හරිය පැහැදිලි. වෙනද අපි ලෝකෙට ඇලෙනවනේ, ගිය ගිය තැන ඇලෙනවනේ. මේ උපන් සත්‍යයේ ස්වභාවයක්නේ తත්‍ර తත්‍රාබි නන්දිනී කියන්නේ. අපි හැම වෙලාවකම ගිය ගිය තැන ඇලෙනවා පින්වත්නි. ඒ ඇලිච්ච ඇලිච්ච තැන දුකනේ බලන්නකො. ඇලිච්ච ඇලිච්ච තැන දුක නෙමෙයිද කියලා බලන්න පින්වත්නි. යන යන තැන ඇලෙනවනේ මේ හිත. මේ හිත තරම් වෙන මොකක්වත් ඇලෙන්නේ නැහනේ. ගිය ගිය තැන අරමුණුත් එක්ක ගනුදෙනු කරනවනේ. මේ හිත අපේ වසඟේ නැහනේ පින්වත්නි. ඒකනේ මේ සිත සතර පායට යන්නේ අපි වැදගෙන. මේක නිතරම ප්‍රඥාවෙන් බලනකොට හැම වෙලාවෙම මේක දුකක් විදියට වැටහෙන්න ගන්නවා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් කියාවි මේ ජීවිතේ කඩපණ කරනවා ඔකෙන් කියලා. කවදාවත් අඩපණ කරන්නේ නැහැ. ඕගොල්ලෝ බලන්නකො එහෙනම් දුක් විඳින ප්‍රමාණයට අඩපණ වෙන්න එපාය. සාමාන්‍ය අම්ම කෙනෙක් මොන තරම් දුකක් විඳිනවද? නමුත් අඩපණ වෙන්න එපාය ජීවිතේ. එහෙනම් ඕගොල්ලෝ මේ ලෝකේ දුකක් කියලා දැක්කොත් කොහොමත් අඩපණ වෙන්නේ නැහැ. බලන්නකො අම්ම කෙනෙක් කොයිතරම් දුකක් විඳිනවද? ඒ දුක් විඳ විඳ එයාට මේ භවයේ පිළිබඳ නිත්‍ය කැඩෙන්නේ නැහනේ. එහෙනම් ඕගොල්ලෝ බය වෙන්න එපා. ප්‍රඥාවන්තයෙක් විදියට මේක දුකක් විදියට ඕගොල්ලෝ ප්‍රඥාවෙන් දැක්කොත් ඕගොල්ලන්ගේ ජීවිතේ අඩපණ වෙයි කියලා හිතන්න එපා. මොකද ලංකාවේ ගොඩාක් අය හිතනවා මේ විදියට හිතුවොත් මට නිකන් ජීවිතේ එපා වෙලා යයි කියලා. එපා මේ දුක් මෙච්චර විඳලා එපා වෙන්නේ නැහනේ. මෙච්චර දුක් විඳිනවා නමුත් එපා වෙන්නේ නැහනේ අපිට ජීවිතේ. එහෙනම් ඕගොල්ලෝ අනවශ්‍ය කලබලයක් වෙන්න එපා. හැබැයි ප්‍රඥාවන්තයෙක් එම මේ ස්කන්ධ වලින් ආයතන වලින් අත්දකින්න ලෝකෙ දුකක් විදියට දකිනවා. ඒක සිහිනුවන උමනාමක මම මේ ප්‍රඥාවන්තයෙක් විදියට විමසන්නේ කියලා බලන්න පුළුවන්. හැම වෙලාවෙම මතක් කරගන්න පුළුවන් හැකියාව. ඒ මතක් වෙන හැම වෙලාවකම ඕගොල්ලන්ගේ සිහිනුවන තියෙනවා. ඒක වැඩි වැඩියෙන් හුරු වෙනකොට කාලයක් යනකොට ඕගොල්ලන්ට එක දෙයක් දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? එක දෙයක් දැනෙනවා. චිත්ත සංස්කාර ස්වභාවයෙන්ම අඩුයි. සමාස තුනක් විතර යනකොට නිකන් Tamanට දැනෙනවා. චිත්ත සංස්කාර ස්වභාවයෙන්ම අඩුයි. අනිත් චිත්ත සංස්කාර ස්වභාවයෙන් අඩුයි කියන එක ලකුණ තමයි ප්‍රඥාවෙන් ආලෝකමත් වෙන්න ලෑස්ති කියන එක. දැන් ඉරපායන් ලෑස්ති වෙනකොට අහසේ ඇති වෙනවා ලකුණු ටික. ඒකට අපි කියනවා අරුණෝදය කියලා. ඉරපායන් ලෑස්ති වෙනකොට අහසේ ආලෝකයක් එක්ක ඉර පායල තවම ඉර නැගලා නැහැ, පැන නැගලා නැහැ. නමුත් පින්වත්නි ඉර පායන්ට කලින් අහසේ මතුවෙන ලකුණට අපි කියනවා අරුණෝදය කියලා. ඒතර අරුණෝදය විසින් කියන්නේ එක දෙයක්. මොකද්ද? ඉර පායනවා තව ටික වෙලාවකින් කියලා. අරුණෝදය විසින් අපට කියනවා එක දෙයක්, ඉර පායන්න ලෑස්ති බව. ඒ අරුණෝදය කියන හරි චමත්කාර ජනක ලකුණක්. ඒ අරුණෝදය කියන චමත්කාර දකුණු ජනක ලකුණ විසින් අපිට ඒත්තු ගන්නනවා තව ස්වල්ප වේලාවකින් ඉරපායන්ට නියමිතයි කියලා. අන්න ඒ වගේ ඕගලන්ට චිත්ත සංස්කාර අඩුයි කියලා දැනෙනව නේද? ඒ දැනෙන එකෙන් තේරුම් ගන්න ප්‍රඥාව ආලෝකමත් වෙන්න ලෑස්ති බව. කාගෙන්වත් ගිහින් අහන්න එපා. චිත්ත සංස්කාර ස්වභාවයෙන් අඩුයි අඩුයි යනවනම් මාස 3කට කලින් හිටියට වඩා සිතුවිලි වල උද්වේගයේ අඩුවක් තියෙනවනම් මම මේ ප්‍රඥාවන්තයෙක් විදියට විමසන්නේ කියලා සිතෙන් කයින් වචනෙන් වැඩ කරනකොට නිකන් ඒක නිතර නිතර කල්පනා වෙනවනම් ඒ සිහිනුවන තියෙනවා. ඒ කල්පනා හැම වෙලාවකම සිහිනුවන නිසා එහෙම වෙන්නේ. එතකොට මේ ඒ ප්‍රඥාවන්තයෙක් විදියට කල්පනා කරන මේ ඔක්කොම දුකක් විදියට දැනෙනවනම් වායස තත්ත්වේ තරාතිරම ගිහි පැවිදි අදාළ නැහැ. මේක දුකක් විදියට දැනෙනවනම් ඒක ඇතුලේ කියනවා අරුණෝදේ වගේ එක. ඉරපායන් ලෑස්ති බව කියනවා වගේ. ඒ චිත්ත සංස්කාර ගලනික අඩු වෙනකොට තවත් මාසයක් දෙකක් යනකොට ඔය චින්තනය ඇතුළේ මෙයා මාස දෙකක් විතර යනකොට එයා තුළ අර චිත්ත සංස්කාර අඩුකමින් උපදිනවා ප්‍රීතියක්. ගොඩාක් හැමවත් ඕන්නේ වෙනද කාපු තරම්ව කණ්ඩ උමනාවක් ඇති වෙන්නේ. හරීම අමුතු හරි පහය පස්සද්දයක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා. ඒක දැනෙන්න ගන්නවා. ප්‍රීතිය දැනෙන්න ගන්න. ඒ දැනෙන්න අර ප්‍රඥාවන්තයෙක් විදියට මෙයා විමසා බලනවා.
එතකොට එයාට අර චිත්ත සංස්කාර අඩුවීමෙන් ආස්වාදයක් තේරෙනවා. කලින් මීට මාස 4කට 5කට උද්දී චිත්ත සංස්කාර වැඩිවීම නිසා ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් විදිහට විමසා ගන්න බැරි වෙච්ච නිසා, අවිද්‍යා සහගතව ලෝකයේ බව නිත්‍යකින් භවයට ඇලිලා වැඩ කරපු නිසා, ගිය ගියතන ඇලිච්ච නිසා, පවතින චිත්ත සංස්කාරයන්ගේ බාහුල්‍යයන් නිසා, බහුලත්වේ නිසා ඒ කාලේ මොනතරම් දුකක්ද තිබ්බේ. දැන් ඒ දුක අඩුයි නේද කියලා දැන් ඉන්න මට්ටමයි ඒ කාලේ මට්ටමයි දෙක සංසන්දනාත්මකව සංසන්දනාත්මකව විමසල බලන්න පුළුවන්. එයාට ප්‍රතික්ෂේපණ කරලා බලන්න. එයාට පැහැදිලිව එක හෙලාම එයාට තේරෙනවා කලින් මා තුල තිබුණු කායික විඩාවත් වැඩි, චිත්ත සංස්කාරත් වැඩි, මානසික අසහනයත් වැඩි, අවිද්‍යාසහගතකමත් වැඩි, සිහිනුවණත් අඩුයි. ඔක්කොම එයාට තේරෙනවා. දැන් මට සිහිනුවණත් හොඳට තියෙනවා, ලෝකේ දුකක් විදිහටත් මට වැටහෙනවා, ජීවිතේ පාවීමකුත් නෑ. ඇයි පාවීමක් නැත්තේ? අර චිත්ත සංස්කාර අඩු වෙනකොට ආස්වාදයක් උපදිනවනේ. ඒ ආස්වාදය වළඳ වළඳ ඉන්නේ නිසා ජීවිතේ පාවෙන්නේ නැහැ. චිත්ත සංස්කාර අඩු වෙන්න එයා තුළ ආස්වාදයක් ඉපදිලා තිනවා. ඒ ආස්වාදී විසින් යාට කැමවත් වැඩි ඕනේ. වේල් තුනකට කාපු මිනිසෙකුට දෙවිලකින් ඉන්න පුළුවන්. අද දවල් කණ්ඩ නැහැ කිව්වොත් අනි මට බඩගිනිත් නැහැ, ඕනේ නැහැ, ගැටුම් නැහැ. ඒක අර චිත්ත සංස්කාර අඩු වෙන්න කාය පස්සද්ධියකුත් උපදිනවා. දැන් යාට පැහැදිලි වෙනසක් තේරෙනවා. එයාට විතර නෙමෙයි එළිය ඉන්න කෙනෙක් කියන්නේ ඔයා හරි වෙනස් වෙලා දැන්. කොහොමද ඔයා ඔහොම ඉන්නේ කලබලයක් නැතුව? කොහොමද ඔය ඔච්චර සංසුන් වුණේ කොහොමද කියලා ගෙදර ස්වාමියා වුණත් අහන්න පුළුවන්, බිරිඳ වුණත් අහන්න පුළුවන්, දරුවෝ වුණත් අහන්න. ඒ කියන්නේ පැහැදිලි වෙනසක් තියෙනවා එයාට. අන්න ඒ විදිහට වෙනසක් ඇති වෙනකොට චිත්ත සංස්කාර බහුලත්වයේ එතකොට දුක, චිත්ත සංස්කාරයන්ගේ අඩුව තමයි සැපය. එතකොට චිත්ත සංස්කාර තමයි භවයට අරන් යන්නේ ඔබව. එහෙනම් මතක තියාගන්න, විඥානයේ නිදර්ශනීය තමයි චිත්ත සංස්කාර ටික. විඥානයේ නිදර්ශන රහිත බව තමයි චිත්ත සංස්කාරයන්ගේ සම්පූර්ණීම සංසිඳියාම, චිත්ත සංකාර සංසිඳියාම. එතකොට යාට ලොකු අර්ථයක් එක අදහසක් ඔළුවට එනවා. මොකද්ද? චිත්ත සංස්කාර සංසිඳුවන්ට ඕන කියන අදහස. චිත්ත පටිසංවේදී ඔකට කියන්නේ ඔන්න ওই වචනේ. චිත්ත පටිසංවේ චිත්. එතකොට යාට ඔළුවට එනවා මේ චිත්ත සංස්කාර සංසිඳුවන්ට ඕන. දැන් ටිකක් තියෙනකොටත් මෙහෙම සනීපයි නං, ගොඩක් තියෙනකොට හොඳටම අසනීපයි නං, මේ ටිකක් නැත්තම් කොහොම වෙන්න ඕනද? එයාට දැන් චිත්ත සංස්කාරයන්ගේ දුර්වල වීම සම්බන්ධ එයාට තියෙන ලස්සන අදහසක්. චිත්ත සංස්කාර දුර්වල වීම පිළිබඳ එයාට අදහසක් තියෙනවා. එතකොට මේ චිත්ත සංස්කාර දුර්වල වෙච්ච එක සම්බන්ධ, ඒ දුර්වල වුණේ යාගේ සිහිනුවන ප්‍රඥාවන්තයෙක් විදිහට විමසනකම ආදී නිසා චිත්ත සංස්කාර ස්වභාවයෙන් දුර්වල වුණානේ, සති සම්පජඤ්ඤ ආදී නිසා. එතකොට යාට දැන් ගලපලා බලන්න පුළුවන් චිත්ත සංස්කාර වැඩිද අඩුද? දැන් අඩුයි, කලින් වැඩි. වැඩි කාලේ මට තිබුණ කනස්සල්ල දැන් මට මේ ලෝකේ දුකක් විදියට වැටහෙනවා. වැටහෙනකම ඇතුලේ තියෙනවා චිත්ත සංස්කාර සංසිඳිලා ප්‍රීතියක්. එහෙනම් මතක තියාගන්න, චිත්ත සංස්කාර සංසිඳෙන්න උපදිනවා ප්‍රීතියක්. ඒ ප්‍රීතිය වනාහි විඥානයේ නිදර්ශන රහිත වීමට උදව් කරනවා. කාමාස්වාදයේ ප්‍රීතිය වනාහි චිත්ත සංස්කාර වර්ධනයට උදව් කරනවා. ඒ කියන්නේ විඥානයේ නිදර්ශනයට උපකාර කරනවා. බලන්න අපි මේ හැම එකක්ම ඊළා විඥානයේ නිදර්ශන සහිත බව, නිදර්ශන රහිත බව කේන්ද්‍රගත කරගෙන කතා කළේ. එතකොට දැන් යාට චිත්ත සංස්කාර සංසිඳීමේ අත්දැකීම යාගේ අත්දැකීමක්. ආය අපෙන් අහන්න ඕනේ නැහැ. එයාටම තේරෙනවා කලින් වගේ නෙමෙයි මම දැන් වෙනස් කියලා. එළියේ ඉන්න අයත් කියනවානේ මම වෙනස් බව. දරුවත් කියනවානේ අම්මා වෙනස් වෙනවා, අම්මා කලබල නැහැ නේ දැන්. තාත්තා කලබල නැහැ නේ. කොහොමද තාත්තා ඔහොම ඉන්නේ කියලා යාළහයි. නමුත් ඒගොල්ලෝ මේ කතාව තේරෙන්නේ නැහැ. එතකොට දැන් මෙයාට එක අදහසක් එනවා. චිත්ත සංස්කාර අඩු වෙලා බිහිම ආස්වාද ජනක නම්, කයටත් සැහැල්ලුවක් තියෙනවා නම්, වේලක් කර වේලක් කාලා වුණත් ඉන්න පුළුවන් නම්, මේ චිත්ත සංස්කාර සංසිඳුනොත් කොහොම වේවිද? ඇයි ධර්මයක් තියෙනවනි දැන්. ධර්මයක් දැනගෙනනි මේක කරන්නේ. බණහලා යාට හිතිලා කරනව නෙමෙයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද? චිත්ත පටිසංවේදී, චිත්ත සංස්කාර සංසිඳියාම සැපයි කියලයි. එන චිත්ත සංස්කාර සංසිඳුවන්න මොකද්ද කරන්නේ? මේ චිත්ත සංස්කාරයන් ගොඩනැගෙන, චිත්ත සංස්කාර ගොඩනැගෙන මට්ටම දුකක් විදියට දකිනවා. නිතන චිත්ත සංස්කාර ගොඩනැගෙන මට්ටම දුකක් විදියට දකිනවා. ඒ දුකක් විදියට දකින අනිත්‍යයි කියලා එක බලන්න පටන් ගන්නවා. ආන්න විදර්ශනාව. එතකොට නিত্য සංඥාව කඩාවට එන්න ගන්නවා. ඔන්න චිත්ත සංස්කාර සංසිඳුවන රටාව. දුක්ඛානුපස්සී දුකයි කියලා බලන චිත්ත සංස්කාර සැප වශයෙන් පිළිගන්න එක පොඩිවට හරි තිබ්බනම් කඩාවටෙනවා. ඕගොල්ලෝ මේ වැඩපිළිවෙලට එන්න කලින් චිත්ත සංස්කාර ගොඩනැගෙන එක සැපයි කියලා පිළිගත්ත જાතිය දැන් අඩු වෙලා නිසා දැන් ඕගොල්ලන්ට තේරෙනවා වැඩි වෙන එකයි දුක, අඩු වෙන එක සැප. හැබැයි නැත්තරම නැති වෙන එක සද්ධාතනික සැපය. එතකොට චිත්ත සංස්කාර දුකක් විදියට දකිනවා. එතකොට පින්වත්නි, මේ පුද්ගලයා තුළ චිත්ත සංස්කාරයන් පිළිබඳ සුභ සංඥාව කඩාගෙන යටෙනවා.
මේ චිත්ත සංස්කාර මට ඕන ඕන විදිහට පාලනය කරන්න බෑ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකු විදිහට විමසුවොත් යම්කිසි ආකාරයක කලමනාකරණය කරන්න පුළුවන්. මේ චිත්ත සංස්කාර අනාත්මයි අනාත්මයි කියලා බලනකොට චිත්ත සංස්කාර පිළිබඳ මම වශයෙන් පිළිගැනීමක් තිබ්බනම්, මගේ වශයෙන් පිළිගැනීමක් තිබ්බනම් ඒක කඩා වැටෙන්න ගන්නවා. අනත්තානුපස්සී විහෙරති. ඒ ආත්ම දෘෂ්ටිය කඩා වැටෙනකොට ඒ පුද්ගලයා තුළ මහා ප්‍රඥාවක් මෝරන්නේ, තීක්ෂණ ප්‍රඥාවක් මෝරන්නේ පින්වත්නි, විපුල ප්‍රඥාවක් මෝරන්නේ, සසර කලකිරවන මට්ටමේ නිබ්බිදාවක් උපදින්නේ. ඒ නිබ්බිදාව නිසාම චිත්ත සංස්කාර කෙරෙහි නොයල්මක් හටගන්නේ. නොයල්ම නිසාම යා චිත්ත සංස්කාරයන්ගේ සිත සාම්සිඳී මිදී යනවා පින්වත්නි, විමුක්ත ස්වභාවයට පත් වෙනවා. ඔන්න ඔය විදිහට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසා බැලුවොත්, ඒ විමසා බලන කෙනා සම්පූර්ණයෙන් චිත්ත සංස්කාර සංසිඳුවනවා. ඒ චිත්ත සංස්කාර සංසිඳෙව්වොත් විඥානේ නැවත කොහෙවත්ම පිහිටන්නේ නැහැ. එබඳු නොපිහිටීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම මඟඵල නිවන් අවබෝධය පිණිස හේතුපකාර වේවා කියලා.